ආයුබෝවන් ප්‍රඥා උදපාදී YouTube නාලිකාව නරඹන පින්වත් ඔබ සියලු දෙනාම මේ මොහොත වෙනකොට දන්නවා අපි මේ දිනවල කතා බහ කරමින් ඉන්නේ වස් පින්කම් පිළිබඳව. ඉතින් පසුගිය වීඩියෝ පාඩේන් අපි කතා බහ කළා මේ වස්සානීය පුරාණයේ පිළිබඳව. වස් පින්කම ආරම්භුනේ කොහොමද කියන කාරණාව. ඉතින් අද දවසේදී අපි මේ වීඩියෝ පාඩේන් කතා බහ කරන්නේ වස් පින්කම තුළ අන්තර්ගත වන්නා වූ කාරණාවන්. පියවරින් පියවර කොහොමද ඔබ නිවැරදිව වස් පින්කම කරන්න කියන දේ පිළිබඳව තමයි අද මේ වීඩියෝ පාඩේන් ඔබට දැනුම ලබා දෙන්නේ අපි ප්‍රඥා උදපාදී නාලිකාව තුළින්. ඉතින් අද දවසේදීත් සුපුරුදු විදියටම මේ උතුම් සත්කාරය සඳහා අප කෙරේ කරුණාවෙන් යුක්තව වැඩම කොට සිටිනවා පිළියන්දල තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති එවැගේම පණපිටිය ධර්මපාල විද්‍යාලයේ ධර්මාචාර්ය පූජ්‍යපාද තුම්බෝවිල ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ දොහොත් මුදුන් දීලා අද දවසේදීත් මේ උතුම් ධර්ම සාකච්ඡාවට පිළිගනු ලබනවා. අපේ හැමදෙරෝනේ වස් පින්කමක් තුළ තිබේ යුතු අන්තර්ගත යුතු සියලුම කාරණා බෞද්ධයන් විදියට දැනගත යුතුයි. ඒ පිළිබඳව එකින් එක අපි පිළිවෙලට පැහැදිලි කරලා දෙමු අපේ ශ්‍රාවකයන්ට ප්‍රේක්ෂකයන්ට. ඔබ සැමට තෙරුවන් සරණයි. අදත් ප්‍රඥා උදපාදී YouTube නාලිකාව මගින් ඉතාම වැදගත් කාරණාව පිළිබඳව සාකච්ඡා කරන්නයි මේ සූදානම් වෙන්නේ. දැන් මේ උදා වෙලා තියෙන්නේ වස් කාලය. වස් කාලයේ අන්තිම කාල පරිච්ඡේදයේ තමයි දැන් මේ ටික ටික ලං වේගෙන එන්නේ. එතකොට මේ වස් වැසීම පිළිබඳව වස් වැසීමේ පුරාණයේ පිළිබඳව අපි සාකච්ඡා කළා. අද මේ වස් කාලයේ තුල සිදුවෙන ක්‍රියාදාමයේ පිළිබඳව ඊට ඇතුළත් මූලික સિદ્ધාන්ත පිළිබඳවයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි මේ වස් වසන්න උපසම්පදා ස්වාමීන් වහන්සේලා වැඩින්ට ඕන. උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට තමයි වස් එළඹෙන්න පුළුවන්කම තිබෙන්නේ. ඊළඟට උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් වැඩ හිටියට මදි. උන්වහන්සේ ඒ සඳහා සූදානම් වෙන්න ඕන. උපසම්පදා ස්වාමීන් වහන්සේ පෝය සීමාවට වැඩම කරලා එවත් දෙසලා පොහෝ පවුරුණු ඉෂ්ට සිද්ධ කළා. ඒ ප්‍රාතිමෝක්ෂ විනය ශික්ෂාව අනුගමනය කරලා ඒ පිළිබඳව දායකයන්ට දැනුම් දුන්නාට පස්සේ දායකත්වෝ දෙහත් ගොටුවක් වැසි සලුවක් පූජා කරලා ආරාධනා කරනවා මේ ස්ථානේ වස්වසල වැඩ ඉන්නේ කියලා. ඉතින් ඒ අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ උපසම්පදා ස්වාමීන් වහන්සේලා වස් එළඹෙන්නටම ඕන කියලා. එතකොට වස්වසන්න ආරාධනා කළාට පස්සේ පුරාණ කාලේ මිනිස්සු ස්වාමීන් වහන්සේලාව තමන්ගේ ගම් ප්‍රදේශයට ඈත පළාත්වලට වඩම්වාගෙන ගිහිල්ලා ආරාමයක් කරවලා දීලා වස්වසල වැඩ ඉන්න සුදුසු ආරාමයක් තියෙන්න ඕන කියලා බුදුහාඳුරෝ දේශනා කොට වදාලා තෙමෙන් නැති වහලේ තියෙන ඒ වගේම අගුල දාන්න පුළුවන්කම තියෙන සතාසි උපා වගේ කරදරයක් වෙන්නේ නැති ස්ථානයක් තියෙන්න ඕන. එවැනි ස්ථානයක තමයි වස්වසන්න කියලා ආරාධනා කරන්න කියලා දැනුම් දීලා තියෙන්නේ. එහෙම තැනක් තෝරගන්න කියලා බුදුරජාන් වහන්සේ නියම කරලා තිබෙනවා. පුරාණ කාලේ මිනිස්සු ඒ විදිහට දැව දඬු සකස් කරලා ආරාම හදලා ස්වාමීන් වහන්සේලා වස්වසවා ගත්තා. ඒ වගේම වස්වසන්න ස්වාමීන් වහන්සේට තැනක් නැත්නම් බුදුහාමුදුරුවෝ නියම කළේ මේ කරත්ත අඹරාවක් යට හරි වස් එළඹෙන්න කියලා. ඉස්සර මේ අද වගේ මේ වෙළඳ නගර තිබුණේ වෙළඳ මධ්‍යස්ථාන තිබුණේ ධනවා සිටුවරු මොකද කළේ මේ කරත්ත හාර 500 වෙළඳ භාණ්ඩ පටවාගෙන ඈත නගරවලට ගිහිල්ලා ඒව අලෙවි කළා. එතකොට එහෙම අරගෙන ගිහිල්ලා ඒ ගෙනිච්ච වෙළඳ භාණ්ඩ අලෙවි වෙනකම්ම අර කරත්තවල බැඳලා හිටිය ගවයන්ව ලෙහෙලා නිදහස් කරලා තන පිට්ටනි වලට යොමු කරලා තියෙනවා. ඒ අතර ඒ ගවයා බැඳලා තිබිච්ච තැන අතර යට මේ කරත්ත මාස කීපයක් මෙතන පවතින නිසා ඒ යට ආරාමයක් හදාගෙන වැඩ ඉන්න පුළුවන් තත්ත්වයක් හදාගෙන වස් එළඹෙන්න කියලා බුදුරජාන් වහන්සේ දැනුම් දීලා තියෙනවා. ඉතින් ඒ විදිහට වස් වසන්න සුදුසු ස්ථානයක් තියෙන්න ඕන. ඊළඟට පින්නතුනි මේ වස් ශික්ෂාපදය ආරක්ෂා කරන්න ඕන. මේ කඨින චීවරේ බාර ගන්න නම් වස් වැසුවට මදි. වස් ශික්ෂාපදය ආරක්ෂා කරන්න ඕන. මේ දැන් වස් ශික්ෂාපදය සමාදන් වුණේ
ඇසළ මාසයේ අවපෑලවී දවසේ. එදා ඉඳලා මේ තුන් මාසෙම සිහියෙන් මේ වස් ශික්ෂාපදයේ ආරක්ෂා කරන්න ඕන. බුදුහාමුදුරු දේශනා කළේ සතිකරණෙන් හා සත්තාහකරණෙන් මේ ශික්ෂාපදයේ ආරක්ෂා කරන්න. සතියේ සිහිය නිතරම සිහියෙන් වැඩ ඉන්න ඕන. මම වස්වසලයි මේ වැඩ ඉන්නේ කියලා. ඊළඟට කොහේhari ගමනක් බිමනක් ගියත් මේ දින හතකට වැඩිය රැඳී ඉන්න බෑ. හත්වෙනි දිනේට ඉර උදා වෙන්න කලින් අර වස්වසප ස්ථානයට පැමිණෙන්න ඕන. ගමනක් බිමනක් යනවනම් ඒ වස්වස ස්ථානෙන් බැහැරට යනවනම් ඒ කියන්නේ මිනිහි කළා සිහි කළා තමයි යනෝනේ. මම මේ ස්ථානේ වස්වසලා වැඩ ඉන්නේ නිසා මේ ස්ථානෙට ඉක්මනින් පැමිණෙන්න ඕන කියන අදහස. ඊළඟට ඒ කාලය තුලදී පුළුවන් තරම් තමන් ළඟ තියෙන සීලාදී ගුණධර්ම දියුණු කරගන්න මහන්සි ගන්න ඕන. දායක පිරිස අතරත් ස්වාමීන් වහන්සේ අතරත් ලොකු සම්බන්ධතාවයක් ගොඩනැගෙන කාල පරිච්ඡේදයක්. මේ කාලයේදී විහාරයේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ වස්වසල වැඩ ඉන්න ගමන් අර තමන් වහන්සේට සිව්පසයෙන් අපපස්ථාන කරන දායක පිරිසට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන මඟ පෙන්වන මේ විදිහට යහපතේ දෙන්න කියලා. ඊළඟට පින්නතුනේ දැන් වස් ශික්ෂාපදේ ආරක්ෂා කළානේ. ආරක්ෂා කළාට විතරක් මදි. මේ වස් ශික්ෂාපදේ පවාරණය කරන්න ඕන. මේ තුන් මාසෙන් වස් ශික්ෂාපදේ ආරක්ෂා කරපු උපසම්පදා හාමුදුරු නැවතත් මේ එළඹෙන වප්පුර 15ක් පොහෝ දවසේ පෝය සීමාවට වඩින්න ඕන. වැඩම කරලා මහා පවාරණය කරන්න ඕන. මහා පවාරණේ උපසම්පදා ස්වාමීන් වහන්සේලා ඉදිරියේදී මම මේ ශික්ෂාපදය ඉතාම හොඳින් ආරක්ෂා කළා කියලා එක පවාරණය කරන්න ඕන. පවාරණය කරලා මහා පවාරණය කරලා දායකයන්ට දැනුම් දෙන්න ඕන අප වස් ශික්ෂාපදේ පවාරණය කළා කියලා. ඔන්න වස් ශික්ෂාපදේ පවාරණය කළා කියලා දැනුම් දුන්නට පස්සේ තමයි දායකයත්තු කල්පනා කරන්නේ ඔන්න දැන් අපිට ලොකු අවස්ථාවක් ආවා. අපේ වස්වසපු හාමුදුරුවන්ට කඨින චීවරයක් පූජා කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ අනුව ස්වාමීන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ මේ කඨින චීවරයක් අනුදැන වදාලා. ඉතින් මේ කඨින චීවරේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලේ පින්නතුනි දවසක් මේ බුදුරජාණන් වහන්සේ හම්බෙන්නේ වස්වසලා. වස් පවාරණය කරලා ස්වාමීන් වහන්සේලා 500 නමක් පාවානුවර ඉඳලා සවැත් නුවර ජේතවනාරාමයට වැඩම කළා. දැන් අපි වස්වසල අවසානයි කියලා ඒ ශික්ෂාපදේ පවාරණය කළා. බුදුහාඳුරෝ දැකලා වන්දනමාන කළා යන්න වැඩම කළා. ඉතින් මේ වඩින පාවීයක භික්ෂූන් වහන්සේලාට අද වගේ යාන වාහන පහසුකම් මොනවත් තිබුණේ නැහැ. පාගමනින්නේ වැඩම කළේ උන්වහන්සේලා මේ මහා ධාරානිපාත වර්ෂාවට අහු වුණා. ඉතින් තෙමීගෙන තමයි උන්වහන්සේලා බුදුහාමුදුරුව දකින්න වැඩම කළේ. බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේට අනුදැන වදාළේ තුන් සිවුරයි. තනි පොට සිවුර, දෙපොට සිවුර, අඳන සිවුර. ඉතින් ওই තුන් සිවුරම පොරවගෙන තමයි ස්වාමින් වහන්සේලා වැඩම කළේ. ඉතින් වඩිනකොට මේ වැස්සට තෙමිලා දිය බේරි බේරි බොහෝම අපහසුතාවයෙන් මේ පාවීයක භික්ෂූන් වහන්සේලා බුදුහාමුදුරුව හම්බේන දැන් බලාගෙන ඉන්නවා. ආනන්ද හාමුදුරුව දැනුම් දුන්න ස්වාමීනි පාවීයක භික්ෂූන් වහන්සේලා වැඩලා ඉන්න ඔබ වහන්සේ මුණ ගැහෙන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පාවීයක භික්ෂූන් වහන්සේලා මුණ ගැහෙන්න ඉදිරියට වැඩම කළා. ඒ වෙලාවේ බුදුහාමුදුරුව දැක්කා උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා මේ වැස්සට තෙමිලා සිවුරු තෙත බරිත වෙලා දිය බේරි බේරි ඉතාම අමාරුවෙන් දුෂ්කරතාවෙන් වැඩ ඉන්න. ඒලා බුදුහාමුදුරන්ට කරුණාව ඇති වුණා කියලා සඳහන් කරන්නේ. බුදුහාමුදුරෝ කරුණාවෙන් කල්පනා කළා අනේ මගේ ශ්‍රාවකයන් වහන්සේලාට මේ තුන් සිවුරට අමතරව අතිරේක සිවුරක් මම නියම කරලා තිබුණා නම් මේ වගේ අවස්ථාවකදී අර සිවුරු ඉවත් කරලා ඒ සිවුර දරා ගන්න තිබුණා. ඒ නිසා අර පාවී භික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ නියම කරනවා මේ වස්වසල අවසානයේදී වස් ශික්ෂාපදේ පවාරණය කළාට පස්සේ දායකයැත්තෝ චීවරයක් ගෙනල්ලා පූජා කළොත් ඒක පිළිගන්නේ කියලා අනුදැන වදාලා. ඔන්න ඔතෙන් තමයි මේ කඨින චීවරය කියන එක ආරම්භ වෙන. අතිරේක සිවුරක් පිළිගන්න අවසර ලබා දුන්න. නැත්නම් බුදුහාමුදුරුව ස්වාමීන් වහන්සේලාට අනුදැන වදාළේ තුන් සිවුරයි පාත්‍රේ. ඊට අතිරේකව තමයි මේ කඨින සීවරේ. ඔන්න දායක පින්නතුන්
මේ වස් පවාරණය කළා කියලා ස්වාමීන් වහන්සේලා දැනුම් දුන්නට පස්සේ අපේ ස්වාමීන් වහන්සේට කටින චීවරයක් පූජා කරන්න ඕනයි කියලා ඒකට සූදානම් වෙනවා. මේකට ප්‍රධාන කෙනෙක් ඉදිරිපත් වෙනවා. මුල් කාලේ රටේ රජුරුව තමයි මේ කාරණේ ඉදිරිපත් වෙලා තියෙන රාජරාජ මහා මාත්‍ය ආදී එකතු වෙලා ගමේම එකතු කරගෙන ප්‍රදේශේම එකතු කරගෙන මේ පින්කම කරලා තියෙන්නේ. අදත් ඒ විදිහට ප්‍රධාන දායක මහත්තයෙක් ඉදිරිපත් වෙලා දායක පවුලක් ඉදිරිපත් වෙලා මුළු ගමේම දායකත්වයේ ලබාගෙන බොහෝම ගෞරවයෙන් මේ වස්ත්‍රය පූජා කරන්න අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කර ගන්නවා. ඉතින් එක ගෙදරක ඒ වස්ත්‍රේ තබාගෙන පුද පෙරහැරෙන් තමයි මේක වඩම්මගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ වස් පවාරණය කළාට පස්සේ පුරාණී අපේ වස්වසපු හාමුදුරුව දන්නේ නැහැ මේ අතිරේක සිවුරක් තමන් වහන්සේට ලැබෙනවා කියලා. අලුයම් කාලේ මේ පාන්දර බණපොතේ සඳහන් කරන්නේ මේ කොස් නැටි පේන වෙලාවේ අතේ රේකා පෙනෙන වෙලාවේ ඒ තරම් පාන්දර තමයි මේ පෙරහැර ඇවිල්ලා තින්නේ. එතකොට තමයි හාඳුරු බල්ලා තින්නේ මොකද මේ දායකෝ පූජා භාණ්ඩත් අරගෙන මේ පෙරහැරකින් එන්නේ කියලා. ඒ ඇවිල්ලා තමයි දායකයෝ දැනුම් දෙන්නේ ස්වාමීනි ඔබ වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් තුන් මාසයක්ම වස්වසල වැඩ හිටියා. ඔබ වහන්සේට ගෞරව කිරීම සඳහා අපි මේ කටින චීවරයක් ගෙනල්ලා තිනවා. මේක කටින චීවරයක් හැටියට පිළිගන්නේ කියලා ඉල්ලා හිටිනවා. අන්න එහෙම ඉල්ලා හිටියාම ස්වාමීන් වහන්සේ මේ චීවරේ බාර ගන්නවා. මේ සිවුර බාරගන්නේ පූජා කරන්නේ දායකෝ උබතෝ සංඝයාට. බුදුහාඳුරු ළඟ වැඩ හිටියා භික්ෂූන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා සංඝස්ස දේම කියලා තමයි මේක පූජා කරන්නේ. එන ස්වාමීන් වහන්සේලා පූජා බාරගත්තා. කටින පින්කම කරන වෙලාවට විශාල සමා ප්‍රමාණයක් ස්වාමීන් වහන්සේලා දානශාලාවේ වැඩ ඉන්නවා. ඊළඟට ස්වාමීන් වහන්සේලා මොකද කරන්නේ? මේ වස්ත්‍රය හරි රෙද්ද හරි සිවුර හරි අරගෙන පෝය සීමාවකට වඩින්නවා. පෝය සීමාවකට වැඩම කළ උපසම්පදා ස්වාමීන් වහන්සේලා මේ සඳහා අඩුගානු ස්වාමීන් වහන්සේලා උපසම්පදා ස්වාමීන් වහන්සේලා පස් නමක්වත් වැඩ ඉන්න ඕන කියලා ඒ විනය පිටකේ සඳහන් වෙලා තියෙන්නේ. අර ස්වාමීන් වහන්සේලා ආපහු විනය ප්‍රඥප්තියක් ඉෂ්ට කරනවා. විනය කර්මයක් කිය දේශනා කරලා අර මහා උභතෝ සංඝයාට භික්ෂු භික්ෂුණී කියන උභතෝ සංඝයාට පූජා කරපු වස්ත්‍රය එහෙම නැත්නම් සිවුර එක හාමුදුරු කෙනෙකුට නියම කරනවා. ඒකම නියම කරලා ඒ ස්වාමීන් වහන්සේට බාර දෙනවා මේක සිවුරක් කරගන්නේ කියලා. එදාම මේ සිවුර වැඩි ඉවර කරගන්න ඕන. ආයි තවදුක දවසකට ඉදිරිපත් කරන්න බෑ. රෑ අර මධ්‍යම රාත්‍රියට පෙර මේ සිවුර වැඩ ඉවර කරලා කබ්බින්දු තියලා පච්චුද්ධරණය කරලා පුණ්‍යානුමෝදනාව කරලා මේ සිවුර අත්පසේ තබා ගන්න ඕන කියලා තමයි මේ කටින චීවරය පිළිබඳව අදාළ තොරතුරු අපිට සඳහන් කරන්න පුළුවන්කම තියෙන. ඉතින් අපේ දායක පින්තුන් මේවා ගැන හොඳ අවබෝධය තියෙනවා. මේ ගැන අවබෝධය ඇති කරගෙන මේ පින්කම කරගත්තොත් ඔබට මෙලව පරලව දෙලවම යහපත සලස ගන්න පුළුවන්කම තියෙන බව සඳහන් කරන්නට කැමතියි. ඉතින් මං හිතන්නේ ඔබට බොහොමත්ම පැහැදිලි වෙන්නට ඇති කටින පින්කමක් පිළිබඳව ඔබ දැනගත යුතු බොහෝ කාරණාවන්. කටින පින්කමේ ආරම්භයේ සිට අවසානය දක්වා අවබෝධයෙන් කොහොමද කටින පින්කමක් කරන්නේ කියන කාරණාව පිළිබඳව තමයි අපි මේ වීඩියෝ පටෙන් සාකච්ඡා කරේ. ඒ වගේම තමයි ඔබ දන්නවා දැන් මේ විදිහට වස් පින්කමක් ඉවර වෙලා එහි අවසානයේ පසුවදා අපි යොදාගන්න දිනයකදී කටිනානිසංස බණක් කියනවා. ඉතින් අපි මීළඟ වීඩියෝ පටෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ ආනිසංස මොනවද කියන කාරණාව මේ කටින පින්කම තුළින් අපේ ජීවිතවලට ළඟා කරගන්නට පුළුවන්. ඒ ගැන අපි කතා කරන්නේ මීළඟ වීඩියෝ පටෙන්. ඉතින් අද දවසේදී මේ විදිහට වීඩියෝ පට ඔබ වෙත ඉදිරිපත් කළා ඔබේ දැනුම වර්ධනය කරගන්නට එය ඉවහල් වෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා, පුණ්‍යානුමෝදනා කරනවා පිළියන්දල තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති, එවැගේම පණපිටියේ ධර්මපාල විද්‍යාලයේ ධර්මාචාර්ය පූජ්‍යපාද තුම්බෝවිල ධම්මරතන නායක ස්වාමීන් වහන්සේට මේ කර්තව්‍ය සඳහා අපත් සමගින් සම්බන්ධ වුණාට ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබට ආරාධනා කරනවා මීළඟ වීඩියෝ පටයක් නරඹන්න. ඒ තුලින් මේ මහා පින්කම පිළිබඳව අටමහා කුසලයන්ගෙන් එකක් විදිහට පත පුතේ සඳහන් වෙන මේ කටින පින්කමේ ආනිසංස ගැනත් හරිම තොරතුරු ඔබට දැනගන්න පුළුවන් රැඳී සිටින්න ප්‍රඥා උදපාදී YouTube නාලිකාවත් සමගින්. මීළඟ වීඩියෝ පටෙන් ඔබ මුණ ගැහෙනවා, එතෙක් ඔබෙන් සමුගන්නවා.
ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.